සුමුදුත් මාත් හරි කැමැත්තෙන් හිටපත් තමයි ගස් මත ගෙවල් සෑදී. මම සංගීතය සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. හැබැයි ඇත්තටම මට මෙලෝඩියක් තේරුන්නේ නැහැ. මම දැන් දන්නවා සංගීතය කියන්නේ කෙතරම් ලස්සන විෂයක්ද ඉගැන්වීමට සහ ඉගෙන ගැනීමට කියන දෙකට. අපි තාමත් පම්පූරි ගහනවානේ අපේ ළමා කාලේ තමයි හොඳම කාලේ කියලා. එහෙම නැහැ. අනිත් පැත්තෙන් බැලුවොත් මේ මහා ඉතාම අවම වරප්‍රසාදයන් යටතේ හැදුණු වැඩුණු කාලය. පාසලේ සංගීත වැඩ කටයුතු වලට කොහමද ඔබ කැපි පෙනෙන චරිතයක් වුණාද පාසලේ? නැහැ. මට මතකයි ඉස්කෝලේ යනකොට මට විතරයි සපත්තු කුට්ටමක් තිබුණේ. අනිත් ළමයි සපත්තු දාන්නේ නැහැ. ඉතින් මං සීයලා ගෙදර පහුවෙනකන් සපත්තු දෙක දාගෙන ගිහිල්ලා ඒ ගලවල බෑග් එකේ දාගෙන තමයි මම ඉස්කෝලේ යන්නේ. මා බාල කාලේ නදීක ගුරුගේ අපේ රටේ ජනප්‍රිය සම්මානනීය සංගීතඥෙක් නදීක අයියා අයිවන් සුබදැසනයි. ඔබටත් අයිවන් මහේෂි. කොහොමද මේ දවස්වල? මේ දවස්වල ඉතින් ප්‍රශ්න නේද? ප්‍රශ්න. කලින් ප්‍රශ්න දැනුත් ප්‍රශ්න. අපි අමාරුවෙන් ජීවත් වෙනවා. සංගීත වැඩ කටයුතු කොහොමද? ඔයාගේ කලා වැඩ කටයුතු? සංගීත වැඩ කටයුතු එකක් මෑතකදී ඉන්ද්‍රචාපලියනගේ සහ මගේ ගීතයක් නිකුත් වුණා. මදුවිතක්. සහ මගේ සංගීත එකතුවක් එන්නට නියමිතයි. සිනමා සංගීත වේදිකා නාට්‍ය ආදී සංගීත එකතුවක් එන්නට නියමිතයි. කොන්සර්ට් ගත්තොත් එහෙම පහුගිය දවසක තිබුණා. ඇත්තටම ඊයේ තිබුණා ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යන් විසින් සංවිධානය කළ මොහොත නැමැති සංගීත ප්‍රසංගයක්. ඒක උන් සූදානම් කරලා තිබුණේ උන්ගේ ව්‍යාපෘතියක් සඳහා ආධාර රැස් කරන්නට, බයෝඩීසල් ව්‍යාපෘතියක්. ඉතින් මමත් ඒ විශ්වවිද්‍යාලයේ සේවය කරන්න හැටියට මමත් උන් එක්ක සහයෝගයෙන් ඒක කළා. දැන් අද තියෙනවා කොන්සර්ට්ුවක්. මම නදීක ජයවර්ධන, ඉන්ද්‍රචාපලියනගේ කසුන් කල්හාර අපි හතර දෙනාගේ කොන්සර්ට්ුවක් තියෙනවා අද හැන්දෑවේ. මගේ කොන්සර්ට්ුවක් වෙනවා නොස්ටල් ගිටා. අවුරුදු 10 කොන්සර්ට් වෙනවා මේ අවුරුද්දේ. ඊට පස්සේ ගුරු හැන්දෑව නැමති මගේ තව කොන්සර්ට්ුවක් වෙනවා. මේව තමයි සංගීත වැඩසටහන් දැනට තියෙනවා. ඒවත් එක තමයි යන්නේ. හරි, නදිකයගේ අපූර්ව වැඩසටහනක ඔයගලන්ට එක්කාසු වෙන්නට පුළුවන්. එයාට ආදරය කරන නිසා. හරි, දැන් අපි යන්නේ නදීක ගුරුගේගේ පුංචි කාලයට. ගමට යනවා. උපන් ගම කොහෙද? උපන් ගම අනුරාධපුරය. මම එහේ සති දෙකක් ජීවත් වෙනවා. ඊට පස්සේ පියාගේ වෘත්තියත් එක්ක නුවරඑළිය ලෝකාන්තයට යනවා සති දෙකේදී. ඊට පස්සේ අවුරුදු 3 වගේ වෙනකොට මහනුවර කුණ්ඩසාලයට යනවා. එතනදී තව අවුරුද්දකින් විතර අනුරාධපුරයට යනවා. ආයිත් අනුරාධපුරයට යනවා. ඔව්, එතනත් මාස ගාණක් මම හිතන්නේ ඉන්නවා. ඊට පස්සේ නුවරඑළියට එනවා අවුරුදු 5. මේ තමයි මගේ ගම් කීපය අවුරුදු 5 වෙනකන්. අවුරුදු 5 සිට මම ඉන්නවා 3 පන්ති දක්වා නුවරඑළිය. ඊට පස්සේ 3 පන්ති දිහික් කඩුවට යනවා. 4 පන්ති දි නුවරඑළියට එනවා. 6 පන්ති දි බණ්ඩාරවලට එනවා. 10 පන්ති දි නුවරඑළියට එනවා. උසස් පෙළ නුවරඑළියෙන් කරනවා. ඊට පස්සේ එතැන් සිට කොළඹ. ඔහොම තමයි ගමන් මගේ පුංචි කාලේ. හැබැයි උපන් ගම අනුරාධපුරේ ඉතින් අපිට බොහෝ දේවල් කතා බහ කරන්න තියෙයි. මේ තැන් තැන් වලට ගිහින් ඉන්න නිසා ඒ පරිසරයේ වෙනස්කම් දකින්න හැටි, මේ වගේ කොහොමද නදීකය පුංචි කාලේ ගත කරේ කියලා අපිට ගොඩක් දේවල් නදීකය කතා කරන්න පුළුවන්. බොහෝ දේවල් තියෙයි. ඔව්, හැම තැනකම ඔබ කිව්වා වගේ එකිනෙකට වෙනස් පරිසරයන්, එකිනෙකට වෙනස් සංස්කෘතියන්, එකිනෙකට වෙනස් ජීවිත. දවස් මතක ගොඩක් තියෙන කතා. විශාල ප්‍රමාණයක්. හරි, අපිට කියන පෞලේ විස්තර. මම මගේ පියා සෝම්සිරි ගුරුගේ, ඔහු විශ්‍රාමලත් රජ සේවකෙක්. මගේ මව ඇත්තටම ඇතමයි අපේ විශේෂයෙන්ම සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන් අපිට ගෙදරදි ගැන්නේ. එතකොට ගායනා අධ්‍යත් මා හිතනවා දෙමව්පියන්ගෙන් තමයි අපිට ලැබෙන. මොකද මගේ පියා ඔහුට පුළුවන්කම තිබුණා මේ මෞත්තෝගනේ නැත්නම් හාමෝනිකාව වාදනය කරන්න. සහ ඔහු ඉතා හොඳ ගායකෙක්. මගේ මවත් ඉතාම හොඳ ගායන ශිල්පිනියක්. මම කියන්නේ වෘත්තිය මට්ටමෙන් නොවේ, නමුත් ඉතාම හොඳට ගායනා කළා. ඉතින් ගෙදර ඒ පරිසරය තිබුණා. මගේ වැඩිමහල් පවුලේ වැඩිමහල සුමුදු ගුරුගේ හුවා, ඔහුත් සංගීතයට සහ වෙළඳ දැන්වීම් කරණයට සම්බන්ධයි. ඔහුට ඇත්තන පසුගිය අවුරුද්දේ මම හිතන OCIC සම්මාන උත්සවයේ හොඳම සංගීතය සිනමා සංගීත සම්මානය හම්බුණා ඔහුට. අපේ මිත්‍රයා ප්‍රසන්න ජයකොඩිගේ චිත්‍රපටයකට. ඊට පස්සේ මගේ අක්කා වෘත්තියෙන්
හෙදියක්. ඊට පස්සේ මම. ඊට පස්සේ මගේ නංගි ඇත් මගේ පියාගේ අඩිපාරෙම ගියපු ඈ චරිතයක් කිවිඳියක් ලියන්නියක් ය අර්ථයෙන්. ඊළඟට මගේ මල්ලි. ඔහු ජීවත් වෙන්නේ ජර්මනියේ. ඉතින් මේ විදිහට තමයි අපේ පවුලේ විස්තර අපි පස් දෙනෙක් මැද සමාජිකය ඔබ මම තමයි අතර මැද සමාජිකය හරියට බැලුවොත් මට ඉස්සර මං ඉස්කෝලේ යන කාලේ ඉතින් මට අයියා කෙනෙකුයි අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා ඒක ඔක්කොමලා ඉන්නවා ඔක්කොමලා ඉන්නවා හරි ඒ ඔක්කොගෙම සමන්විත පවුලක මේ අපූර්ව මතකයන් එක්ක අපි යන ආයුධගෙන ආපස්සට නදීක ගුරුගේ නදීකයත් එක්ක ඉතින් නදීකය දැන් මේ පුංචි කාලේ වැඩිපුර මට හිතෙන්නේ අර කිව්ව කොටස් ටික මේ බැලුවොත් එහෙම සංක්ෂිප්ත කරලා වැඩිපුරම ඉඳලා තියෙන නුවරඑළියේ එහෙම නේද මගේ මතකයන් බොහෝ ප්‍රමාණයක් තිබෙන්නේ නුවරඑළියේ තමයි මොකද දන්න කියන කාලේ විශේෂයෙන්ම ඉතින් අවුරුදු 5 වගේ ඉඳලා අවුරුදු 9 වෙනකන් ඉන්න අවුරුදු 4ක් ටිකක් වැදගත් අවුරුදු 4ක් ඊට පස්සේ අවුරුදු 10 ඉඳලා අවුරුදු 13 වගේ වෙනකන් කාලෙත් හොඳ මතකයන් සහිත කාලයක් නුවරඑළියේ ඊට පස්සේ නැවතත් අවුරුදු 15 ඉඳලා අවුරුදු 20 වෙනකන් කාලෙත් හොඳ මතකයන් දැන් නුවරඑළියේ වටේ විශාල මතකයන් ගොඩක් තියෙනවා. සම්පූර්ණ නම කොහොමද තියෙන්නේ නදීකේ? මගේ නම නදීක ගල්මංගොඩ ගුරුගේ. නදීක ගුරුගේ කියලා තමයි පාවිච්චි වුනේ. වෙන්නේ. හරි. එතකොට දැන් මේ ගෙදර අපිට කියන්න කොහා නියුනෝ බොහොම තැන්පත් දරුවෙක්ද පුංචි කාලේ ගෙදර ඇතුලේ? අපේ ගෙදර ගත්තොත් එහෙම නියුනෝ ගතිය මගේ අයියත් එක්ක සංසන්දනය කළාම සුමුදුත් එක්ක සංසන්දනය කළාම ඒ වගේ හ්ම් හ්ම් එකන අයියා දඟෙක් නේ මම හිතන්නේ මම හොයියගේ හිතාම හොඳ වැඩකට තිබුණා සහ මං හිතනවා ඔබ කිව්වා වගේ ටිකක් අඩුපුර දඟලපු හාදෙක් තමයි කුඩා කාලේම ආහ් හා එහෙනම් දඟ අඩු ළමෙක් නේ මම හිතන්නේ හැබැයි ටිකක් මට මතකයි දවස්වල හැබැයි ඔය කැටපෝල උලින් විදිනේ වරේ මේ ඒවා ටිකක් තිබුණා මාළු අල්ලනේවා ආදී ඉතින් නමුත් මානව සම්බන්ධතාවලදී මට මිත්‍රෝ විශාල ප්‍රමාණයක් හිටියා යන හැමතැනම පොදු ඉස්කෝල ගොඩක් පළාත් ගොඩක් ඉතින් හැම පළාතකම මිත්‍රෝ විශාල ප්‍රමාණයක් හිටියා දැනටත් ඇත්තටම මේ මිත්‍රයෝ ලංකාව පුරා වෙන මිත්‍රයෝ තාමත් පෙරසේම ආශ්‍රය කරනවා ඉතින් පවුල ගත්තොත් ඔබ ඇහුවා වගේ මම හිතනවා ටිකක් මොකද අපේ පවුලේ ගොඩක් තිබුණේ පොත්පත්තර කියවන්න තිබුණා ඒක මොකද අපි ජීවත් වුණේ නගරෙන් ඈත දැන් නුවරඑළියේ අපි ජීවත් වෙච්ච පළාත් ගත්තොතින් ඒවා ඇත්තටම මේ විශාල ගොවි පොළවල් මගේ තාත්තා ඒ ගොවි පොළවල් හිටපු කෘෂිකර්ම කළමනාකාරවරයෙක් ඉතින් ඔහු යටතේ තමයි මේ මේ ගොවි පොළවල් කීපය තිබුණේ ඉතින් ඒ ගොවි පොළවල් ඇත්තටම වල යම් ආකාරයක පරීක්ෂණ කටයුතු සිද්ධ වුණා බීජ අර්ථාපල් නිෂ්පාදනය සහ අලුත් බීජ අර්ථාපල් වර්ගයන් සොයා ගැනීම ගැන ඉතින් විශාල ඉඩක් ඒක ඉතින් අපේ යාළු මිත්‍රයෝ එහෙම මේ මේ ඒ ඒක ඇතුළේ යාළු මිත්‍රයෝ හිටියේ ඉතාලම අඩුවෙන් කියලා කියන්නට මා කැමති. ඉතින් අපි 4-5 දෙනා තමයි අපිට හිටියේ. ඉතින් කවුලේ කට්ටිය? කවුලේ උදවිය තමයි. ඉතින් බොහෝ වෙලාවට අපි ගිහිල්ලා තාත්තා අපිට කූඩාරමක් ගහලා දෙනවා තැනි තලාවක. ඉතින් අපි උතන රෙලා පොත පතක් කියව කියව මුළු දවසම ඉන්නවා. ඉතින් අපිට ඇත්තටම තිබුණේ දඟ කරනවට වඩා ඇත්තටම ඔය පරිසරය හොයන් යන එක පරිසරය අස්සට වෙලා ඉන්න ගේ හොඳ තමයි තිබුණේ. ඉතින් ඔකයි හැටි හරි දැන් මට කියනකො නංගි කෙනෙක් ඉන්නවා මල්ලි කෙනෙක් ඉන්නවා නදීක අයියා ඉන්න දැන් අයියා යක්කයි ලොකුයි කියලා කියමුකෝ අපි මේ මේගොල්ලොත් එක කරපු පුංචි කාලේ දඟකාරකමක් අපිට මතක් කරන්න කුඩාම කාලේ මට මතකයි ඔය හික්කඩුවේ ඉන්න කාලේ වගේ මට මතකයි ඒ කාලේ තමයි ඇත්තම මම කියන්නේ දුවලා පැනලා සෙල්ලම් කරන කාලේ අවුරුදු 4 වගේ කාලේ හික්කඩුවේ ඉන්නකොට මමයි මගේ අයියා අක්කා එතකොට අපේ ඥාති සහෝදරවරු ටිකක් හිටියා ඒගොල්ලෝ එක අපිට තිබුණා මේ සීයාගේ සිය ගොවියෙක් සීයාට තිබුණා ගොඩ සහ මඩ වගාවන් ඉතින් ඔය සීයාගේ සීයාට ඉතින් සැලලිහිණියෙක් ඉතින් ඒ හැන්දාවට ඒ සැලලිහිණියා එනවා සීයාගේ ඇඳ උඩට ඉතින් සීයා පැපොල් කපලා එයාගේ පිහියෙන් ඒ පැපොල් දෙනවා ඊට පස්සේ මේ සැලලිහිණි අල්ල ගන්නවා තාවක් අපි කාණ්ඩෙම ගිහිල්ලා සැලලිහිණි අපේලාවක ලු කාණ්ඩෙම ගිහිල්ලා මේක අල්ලන්න ගියාම මේ සැලලිහිණියා මේ බය වෙලා ගියා ගියාමයි ආයෙත් ආවේ නැහැ මට මතකයි සීයා ඉරටු වගේක් කඩලා අපිට ටිකක් පොඩි බැටයක් දුන්නද ගුටි පාරවල් ටිකක් දුන්නා කට්ටියට ඉතින් එක එක මතකයක් අපි කරපු දේවල් එක්ක ඊට පස්සේ අපේ තිබුණා ඔය නුවරඑළියේ ඉන්න කාලේ මට මතකයි නුවරඑළියට අපි ඉස්සෙල්ලාම ගියපු දවසේ මට ඒකට අවුරුදු 5 ගිහිල්ලා අපි තාත්තගේ
නිල නිවාසයේ ඉදිරිපිට විශාල කැලයක්. ඉතින් මට මතකයි හැන්දෑවේ අයියා ඒතර නංගි මල්ලි ඉතාම කුඩයි ඇත්තටම මටත් අවුරුදු 5යි. ඒතර අක්කට අවුරුදු 7යි අයියට අවුරුදු 8යි. ඉතින් අපි ගිහලා එලි මහනේ දැන් මේ හැන්දෑවේ 6ට විතර දැන් මේ වත්තේ ඉඩමේ ඇවිදිනකොට අක්කමට පෙන්නුවා මේ කුඩා බෝල විශේෂයක්. තනකොළ වලින් හදපු වගේ බෝල විශේෂයක්. මට කිව්වා මෙන්න මේ මල්ලි මේ කණ්ඩ මේවා කෑම ඉක්මන ලොකු වෙනවා ඒක. ඉතින් මං කීපයක් කෑවා. කනකොට එයා හිනාවේ දිව්වා අර පැත්තට. මේ බැලින්නම් හාව විසින් නිෂ්පාදිත හවන්ගේ නිෂ්පාදනයක්. ඉතින් ඕක තමයි ඒ වගේ දේවල් තමයි ඊට පස්සේ අපිට ගොඩක් එහෙදි මිත්‍රයෝ කීප දෙනෙක් හම්බුණා. දැන් උන් බොහෝ දෙනෙක් ලංකාවේ නැහැ අතට. ඉතින් අපි කරන්නේ සෙනසුරාදරේ ඉරිදටයි. ඔය නෝරෙලිය නේදයි. මේ නෝරෙලිය. සෙනසුරාදරේ ඉරිදට අපි මුගුළු ගොවිපලේම ඇවිදිනෝ. සත්තු හිටියා, ඌරු, හරක් හිටියා. මට මතකයි කාලේ තිරිඟු වවල තිබුණා අපේ ගෙට පල්ලෙහා. ඒ අන්තිම වතාවට නෝරෙලිය තිරිඟු වවපු කාලේ. ඒක මට මතක විදිහට මටත් වඩා උසයි ඒ තිරිඟු ගස්. ඉතින් අපි කාණ්ඩයක් එකතු වෙලා අපි මේ යටත් වාසේ නැමැති ක්‍රීඩාවක් කළා මට මතකයි. ඒක තියෙන අපි කීප දෙනෙක් ඒ කියන්නේ හොරු වෙනවා. තව කීප දෙනෙක් ඒ හොරුමත් නෙවෙයි අත්තනම. පොඩි යුද්ධයක් වගේ වංගුණ යටත් කරගෙන තියෙන එකයි වැඩේ. යටත් වාසේ කියන්නේ ඒ යටත් කොට තබන ස්ථානය මට මතකයි. ඒක මම ඔයාගේ චරිතය මොකද්ද උනේ? යටත් වෙන වර්ගයේ හාදෙක් තමයි මට හිතෙන්නේ ඒක තිබුණේ. ඒ කියන්නේ පොඩි ළමයි ටිකට දුන්නේ යටත් වීම. වැඩි හිටියොත් ඒ කියන්නේ අපිට වඩා අවුරුදු 3-4ක් වැඩි බල අපි සුමුදුලගේ කාණ්ඩේ තමයි මං හිතන්නේ මේ අපි අල්ලන්න හිටියේ. ඉතින් ඒ වගේ ක්‍රීඩා තිබුණා. ඊට පස්සේ අපි පොණියෝ ඇති කරන්න පටන් ගත්ත ටිකක් විශාල වුණා ඊන් පස්සේ. ඊට පස්සේ අපිට තිබුණේ කව්බෝයි පිස්සුවක්. අපේ අයියා මම අපි දෙන්නගේ පොණියෝ හිටියේ. ඉතින් අපි දෙන්න පොණියෝ පිටේ නැගලා ඈතට ගිහිල්ලා තහංචියක් නැද්ද ගෙදරින් එහෙම ඈතට යන්න. අපි එහෙමටත් නෑ. ඒ කියන්නේ අපිට තිබුණු මට මතකයි එකම හොන්දේසිය තමයි කැලේ යනකොට කියලා යන්නේ කියලා. මොකද දිවියෝ ආදී හිටියා ඒ කාලේ. ශබ්ද මම හිතන දැනුත් ආපහු මා දැක්කා. නෝරෙලි විශාල දිවියන් ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ කාලේ දිවි අවදානම වැඩි. ඉතින් ඒක නිසා යනකොට යන තැන් ආදී කියලා යන්න කියලා තිබුණා. සහ නිශ්චිත වෙලාවකට ආපහු එන්න කියලා තිබුණා. ඉතින් ඒ හැර එහෙම ගැටලුවක් තිබුණේ නැහැ. මොකද අපි මම හිතනවා අම්මයි තාත්තා එහෙම අදකීම් තියෙනවද පුංචි කාලේ දිවියෝ? නැහැ එහෙම මේක මොන ගැහිලා නැහැ. ඉතින් නමුත් දෙවියන්ගේ ශබ්ද ආදී ඇහිලා තියෙනවා. නමුත් මට මතකයි එක වතාවක් අපිට ගෝණෙක් මුණ ගැහුණා මූණට වුණා. ඒ කියන්නේ අපි කැලේ ආවිදෙනකොට හිටි හැටියෙම කුලප්පු වෙච්ච. ඒ කියන්නේ ගෝණ මං හිතන්නේ නිදාගෙන හරි ඒ කියන්නේ හැන් දවල් වරුවේ නිවාඩු පාඩුවේ හිටපු වෙලාවක් අපි යනකොට ඒ සද්දෙට ඇහැරිලා ඉදිරියට දුවගෙන ආව. වැරදිලා මං හිතන්නේ අරතරදලා අනිත් පැත්තට දුවේ. ඊට පස්සේ ඒක ඉතා බියජනක දෙයක්. සහ මට මතකයි ඒ කාලේ හිටිය වල් මීහරක් නුවරේලි. විශේෂයෙන්ම අපි කියන්නේ අපි අපිට පස්සේ ආරංචි මී වැලි මඩ පැත්තේ කැලෑවදින මීහරක් රංචුවකින් හැදිච්ච මීහරක් රංචුවක් කියලායි. ඒ කියන්නේ උන් කැලේට පුරුදු වෙලා. ඉතින් ඒ වගේ ওই මීහරක් ඇල්ලීම අපි අර ඉස්සර කාලේ බයිසන් හරක්කුන් අල්ලන පැරණි මානවින් වගේ අපි මේ මීහරක් අල්ලන්න හැම ඒ දවස්වල උත්සාහ කළා. මට මතකයි සුමුදුයි මා එක කාලෙකදී කල්පනා කළා කයිට්ස් දූපතට ගිහිල්ලා පෝනියන් අල්ලන්න. ඒ කාලේ කුඩා කාලේ හිතුවා. ඔව් ඉතින් ඒ වගේ ක්‍රීඩා තමයි අපිට තිබුණේ. සහ කැටපෝල වලින් විද ගැනීමේ ක්‍රීඩාවක් තිබුණා. කැටපෝල හදන්න අපි තෝරගෙන තිබුණේ සබුක්කු ඇකේෂියා මෙලනොක්සිලෝන් කියලා. පස්සේ අපි දැනගත්තා ඒ ගහේ ඒ නිශ්චිත මේ කරු තිබෙනවා. ඉතින් ඒ වගේ කරුවක් දැක්ක ගමන් අපි ඒක කපාගෙන ඒකට රබර් පටි වලින් ඒක හරි ඒක මේ නිමාව ඉතාම හොඳට සුමුදු කළා. සහ සපත්තු වල දිව. ඉතින් අපි සපත්තු ඒ කාලේ දිවිච්ච සපත්තු වල දිව නෑ. මේ මොකද ඒ දිව කපලා තමයි අර ගල් කැටය අල්ලන එනට අමුණා. ඒවට දඬුවම් දෙන්නේ නැද්ද මේ අයියේ අම්මයි තාත්තයි? මට මතක හැටියට දඬුවම් දුන්නේ නැහැ. කියන්නේ ඒක දැනුවත් වෙලා හිටියේ නැද්ද ඒක නෑ කියලා? සමහර විට එහෙම වෙන්නත් ඇති. තාත්තට නම් ඇත්තටම කිසිම වෙලාවක් තිබුණේ නැහැ මේ මේ ඒ සම්බන්ධව හොයා බලන්න. නමුත් අම්මටත් ඇත්තටම මම හිතනවා පස් දිනක් ගැන හොයා බලන එකත් ලේසි පාසු වැඩක් නෙවෙයි. ඉතින් ඔන්න ඔයයන් ක්‍රීඩාවල ඉතින් අපි දෙපිලකට බෙදිලා කැටපෝල වලින් විද ගැනීමේ ක්‍රීඩාවක් තිබුණා. ඒකට පාවිච්චි කළේ ගල් නෙමෙයි. හැබැයි ඒකට තිබුණා වල් අත්තන කියලා විශාල ගෙඩි වර්ගයක්. ඒ ගෙඩි වල අමු ගෙඩි වලින් විද්දායින් පස්සේ හොඳ වේදනාවකුත් දැනුනේ. ඉතින් ඔය වගේ ක්‍රීඩාවල් අපිට තිබුණා. සහ මට මතකයි එක වතාවක් සුමුදු සහ මමත් අපේ තව මිත්‍රවරු කීප දෙනෙකුත් එකතුලා බැලලයිකාවක් හැදුවා.
ඔය ලෑලි වලින් ඉතින් බැලලා එක ත්‍රිකෝණාකාර ගිතාරුවක් ඒක හදලා ඒක 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 වාදනය පවා කළා මට මතකයි ඉතින් අපි දන්නේ නැහැ කොහොමද සුසර කරන්න යාදී කියලා ඒක ටියුන් කරන විදිහ අපි දන්නේ නැහැ නමුත් අපි ඒ ටිවිච් විදිහට ටියුන් කරලා අපි ඒකෙන් ගීත පවා වාදනය කළා වාදනය කළා ඒ වගේ ගොඩක් ක්‍රීඩාවන් තිබුණා ඒ ක්‍රීඩාවන් විශේෂයෙන්ම කැලේ යාම කියන ක්‍රීඩාව. ඒක ක්‍රීඩාවක් නෙවෙයි. නමුත් අපි නිකන් පුරුද්දක් හැටියට කැලේට යනවා. කැලේට යනවා. ඒ කියන්නේ කැලේ එක පැත්තකින් පයින් ගස් වලින් සමන්විත කැලයක්. ඒ කැලේ පයින් ගස් ඉවරුණායින් පස්සේ ඔය පිග්මි වනාන්තරයක් කියලා අපි කියනවා. ඒ කියන්නේ මීන ආදී ගස් සහිත නිකන් වැඩිපුර උස් ගස් නැති කඳුකර වනාන්තර. ඉතින් මේ වනාන්තර ඇතුලේ ඇවිදින එක තමයි අපිට තිබුණු අනිත් ප්‍රීතිය. තවත් එකක් අපිට තිබුණා සුමුදුත් මාත් හරි කැමැත්තෙන් හිටපුවා තමයි ගස් මත ගෙවල් සෑදීම. ගස් මත ගෙවල් හදනවා. ඔව් පයින් ගස් කීපයක් තිබුණා. අපි ඒවල මේ ගස් මත ගෙවල් හදලා ලීනි මං දාලා. ඉතින් ඕවා තමයි අපි කුඩා කාලේ පොත්පත්තර වලින් කියවපු දේවල් තමයි ඇත්තටම අපිට කරලා බලන්නට ඕන උනේ. ඉතින් ඒ හැර අර මන් දන්නේ සාමාන්‍යයෙන් ওই ක්‍රිකට් ගහන ඒවා බැඩ්මින්ටන් ගහන ක්‍රීඩා රෙහි මේ ටිකක් අඩුවෙන් අපි කළේ මට හිතෙන විදිහට මට පරිසරයත් එක්ක බොහෝ දේවල් කරන්න තිබුණානේ පරිසරයත් එක්ක තමයි අපි හිටියේ සා තව දෙකක් තිබුණා මේ ග්ලැන්ඩේරි කියලා කැලෑ පැෂන් විශේෂයක් ඉතින් ඒව හොයාගෙන යන එකත් ඉතාම රසවත් වැඩක් ඒවා ඉතාම පැණි රස ඉතාම රස පැෂන් විශේෂයක් ඒක දිග පැෂන් කෙසල් ගෙඩියක් වගේ මේ නුවරඑළිය ජීවත් වෙන උදවිය දන්නෝ ඉතින් එකෙන් ඉදුණු ගෙඩියක් දෙයක් හොයාගත්තයි කියලා කියන්නේ ඉතින් ඉතාලම ජයග්‍රහණයක්. ඉතින් ඔයගේ බොහෝ දේවල් තිබුණා ක්‍රීඩා ඉතාලම ආයතනවා. අපි ඉතාලම රසවත් කාලයක් ගත කළා ඒ කාලේ. කාලේ නේ. හරිම රසවත් දවස් තිබුණා කියලා කියන නදීකයි අපිට ඒව ගැන තව විස්තර අහන්න පුළුවන්. මේ අම්මයි තාත්තයි කියන චරිත දෙක ගත්තාම වැඩිපුරම අවවාද දෙන්නේ කවුද? අවවාද අනුශාසන දෙන්නේ කවුද නදීකයි? දැන් සාමාන්‍යයෙන් පොදුවේ ගත්තාම අම්මලා කියන චරිත පොඩ වසයි කියලා කියනවා කට්ටිය. ඔව්. අපිට අවවාද එක්ක අපිට ඇහුන්නේ නැද්ද දන්නේ කිව්ව දේවල් මම හිතන්නේ ඇහෙන්නේ නැතුව වෙන්න ඕන තාත්තට නම් පැහැදිලිම වෙලාවක් තිබුණ නැහැ මේ ඕවා ගැන නෑ කතා බහ කරන්න ඉඳහිට යා ඕවට මැදිහත් වෙනවා විනා මොකද එයාට එයාගේ වැඩ විශාල ප්‍රමාණයක් තුන ගැන යා උදේට වැඩට ගිහිල්ලා එයා ඔහු හිටියේ නිල නිවාසෙමයි ඒ උට විශාල දුරක් ප්‍රමාණයක් ගණන් නම්තු උදේට ඔහුට වැඩ විශාල ප්‍රමාණයක් කරන්න තිබුණා ඒ සියලුම කාර්ය භාරයන් මම හිතන ඒ කාලේ විශාල මේ නිලධාරි මණ්ඩලයක් සහ සේවක ප්‍රමාණයක් සේවකින් ප්‍රමාණයක් හිටියහි ඉතින් හැන්දෑවට ඔහු කරන්නේ ඔහුගේ සහායකෙක් එක්ක දඩේම යන එක ඉතින් ඔහු ගෙදර එනකොට කොහොමත් රාත්‍රී 2-3 විතර වෙනවා ඒ කියන්නේ ඒකත් එක වෘතියකට කොහොමද තිබුණා ඔහු ඒ කියන්නේ වෙනත් උදවිය හිටියට යම් පරීක්ෂණ කටයුතු කරන්න ඒ රාත්‍රී ජාමේ ඔහු ඒක ස්වයංව බාර අරන් තිබුණා මොකද ඒක ඔහුගේ මේ 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 විනෝදාංශයට රුකුලක් නිසා ඉතින් ඔහු දඩේම ආදිය යන්න පුරුදුලා හිටියා තාමත් ඔහු සැලකෙන්නේ නුවරඑළිය පැත්තේ හොඳ දඩයක් කරුවෙක් හැටියට ඉතින් කවුද වැඩිපුර උපදෙස් දුන්නේ කියලා මට හිතා ගන්න අමාරුයි නමුත් පාඩම් කරන්න පොත් කියවන්නාම කියලා අපිට විශේෂයෙන් බලපෑම් කළේ නැහැ නමුත් ඉතින් පොත්පත්තර ආදිය ගෙදර තිබුණු නිසා අපි නිතැතින්ම කියවන්නට කාර්ය පිළිඹුන මට මතකයි නමුත් අපේ මව එයා අපිට භාෂාවන් ඉගැන්නුවා කුඩා කාලේ ඉතින් ඒ හැර විශේෂයෙන් තල්ලු කිරීම එහෙම නැත්නම් මේ බලෙන් මෙන්න මේක කරන්න ආද පාඩම් කරන්න කියලා එහෙම නැහැ කිව්ව දන්නේ නැහැ අපිට ඇහුනේ නැන් නැහැ එහෙම අපි නදීකයට කාපස්සට යන්න පාසලට යන්න දැන් පාසල කියලා කියන්න බෑ පාසල් වල ඔව් මත කැන් වලට යන්න හදන පාසල් කීයකට ගියාද පාසල් මට මතක විදිහට ඒ කියන්නේ ටිකක් දීර්ඝ කාලීනව හිටපු පාසල් ගත්තොත් එහෙම කියන්නේ අඩුම තරමේ අවුරුද්දක්වත් හිටපු පාසල් ගත්තොත් එහෙම මම ඉස්කෝලේ යන පටන් ගන්න නුවරඑළිය වැව අයිනේ තියෙන මද්දුම බණ්ඩාර ප්‍රාථමික විද්‍යාලය කියන ඉස්කෝලෙන් මම එතන හොඩිය පන්ති ඉඳලා දෙකේ පන්ති ඉවර වෙනකන් යනවා ඊට පස්සේ හික්කඩුවේ අශෝක ප්‍රාථමික විද්‍යාලය කියන විද්‍යාලයට යනවා තුනේ පන්ති සම්පූර්ණයි ඊට පස්සේ මම එනවා නුවරඑළියට 86 දී පේන්ට අනුස්මරණ විද්‍යාලයේ මම අවුරුද්දක් විතර ඉන්නවා ඊට පස්සේ නුවරඑළිය ගාමිණී මධ්‍යම විද්‍යාලයේ අවුරුද්දක් විතර ඉන්නවා ඒතර ශිෂ්‍යත්ව පන්ති මම හිටන්නේ ශිෂ්‍යත්ව සමත් වෙලා මම යනවා බණ්ඩාරවිල මධ්‍යම විද්‍යාලයට ඊට පස්සේ නැවතත් ඒ කාලේ ඔය
සමාජය ඇතුළු විශාල භීෂණයක් තිබුණු යුගයක්. ඒකත් එක්ක ඉස්කෝල ගොඩක් වහලා තිබුණා. ඒකත් එක්ක මම නැවතත් මගේ උසස් පෙළ සඳහා මම නුවරඑළිය ගාමිණී මධ්‍යම විද්‍යාලයට මෙනවා. ඉතින් ওই දර ඉස්කෝල හරියට මෙලොත් තියෙනවා. හතරක් විතර නමුත් පස් වතාවක්. පස් වතාවක් විතර එහෙට මෙහෙට වෙවි. පාසලට මරන මේක මේ කරදරයක් විතරද දැනන්නේ අයියේ නැත්තම් එච්චර ගානක් උන්නේ නැද්ද? මෙහෙමයි නැවත හැරිලා බලද්දි මට හිතෙනවා එකෙන් විශාල යහපතක් උණයි කියලා. නමුත් ඒ කාලේ නම් ඒක එච්චරම හොඳ දෙයක් නෙවෙයි කියලා මට හිතෙනවා. يعني නුවරඑළිය හිටපු කාලේ තාම يعني දෙමව්පියොත් එක්ක කුඩා කාලේ ඉන්නවා කියන්නේ නැත්නම් ඒක නේ වැඩේ. නමුත් දෙමව්පියන්ගෙන් පරිබාහිරව නැත්තම් ඈත් වෙලා ඉන්නවා කියන එක ටිකක් ප්‍රශ්නයක් වෙලා තිබුණා. හැබැයි හික්කඩුව ඉන්න කාලේක තිබුණා. මොකද ආච්චිමයි සීයයිත් එක්ක හිටියේ. ඒතකොට ඒ කාලේ තනිකර අවුරුද්දක් මමයි ආච්චිමයි සීයයි මං ඕන්ගේ ගෙදර මං විතරයි හිටියේ. ඒතකොට ආච්චිමයි සීයයි ඒ අවුරුද්ද ටිකක් වෙනස් ආකාරයක රසවත් අවුරුද්දක්. ඊට පස්සේ ඇත්තටම ওই බණ්ඩාරවල ඉන්න කාලේ නම් මා හිතනවා ඒ කාලේ ටිකක් අර වැඩි 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 වර්ධන වෙන කාලේ. එතකොට ඒක ටිකක් අර නුවරඑළි ජීවිතය කියන්නේ අතපසු වීම වගේ හැඟීමක් තිබුණා. ඒ ජීවිතය නුවරඑළි අර මිත්‍රවරුත් එක්ක ඇවිදින කරන කැලේ පණිනේවා අහෝසිලා ගියන් පස්සේ ඒක ටිකක් බලපෑව කියලා මට හිතෙනවා. අවුරුදු 3ක් විතර මම බණ්ඩාරල හිටිය. නමුත් ආපහු නුවරඑළියට එනකොට ඒ වයස පහු වෙලා ඉතින්. එතකොට ඒ වයස වෙන වයසක්. ඉතින් ඒක මම හිතනවා ඉස්කෝලේ වලින් ඉස්කෝල වලට යාමදි වෙච්ච හොඳ දේ තමයි නානාවිද සංස්කෘතියෙන්ද නානාවිද භාෂාවන්ට පවා මා පුරුදුන විශේෂම මේ බණ්ඩාරවල සහ හික්කඩු වෙන යුගවලදී සහ නුවරඑළියත් ඇත්තරම ඒ භාෂා කීපයක් කියව. ඒ උච්චාරණයන් ඒ භාෂාවන් ඒ සංකල්ප පවා වෙනස්. ඉතින් මම හිතනවා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දැන් මං හැරිලා බැලුවම මට පේනවා ඒ විවිධ සංස්කෘතියෙන්ගෙන. ඉතින් ඒ හින්දා ඒ කාලේ එක යම් විදිහකට කනගාටුවට හරි සිත්තැවුලට හරි හේතුවක් වුණා. අද හැරිලා බැලින්නම් ඇත්තරම ඒක යම් යහපතක් සිද්ධ වෙච්ච දෙයක්. ආච්චිමයි සීයයි එක්ක කතා කරපු ගත කරපු කාලේ මේ රසවත් කියලා කිව්වනේ. අපි මතක් කරමුකෝ ඒ කාලේ කොහොමද රසවත්ව ගත කළේ නදීකයි. ඒ කියන්නේ දැන් මං හිතන්නේ දැන් සහෝදර සහෝදරියොත් නැහැ. ඔව්. තනියම ඉන්න තියෙන්නේ. සම්පූර්ණ ආදරේ දෙන්නගේ හම්බ වෙනවා. ඔව්. ඔය දැන් උදේ දවස් පටන් ගන්න සීයා මාව අවදි කරනවා උදෑසන 5ට විතර. 5ට විතර ඇහැරුවම මං එතකොට 3 පන්තියේ. ඒතර දැන් මට දැන් හොඳටම නිදිමතයි. දැන් දුවට ඇහැරලා මම කරන්නේ මම බිත්තියට හේතු වෙලා නිදා ගන්නවා භාවනා ඉරියව්වකින්. ඉතින් සීයාවිල්ලා බලනකොට මම භාවනා කරන බව පේනවා. මට මතකයි සීයාගේ විශාල රැවුලක් තිබුණා. රැවුල යටින් උපහාසාත්මක ආදරණීය හිනාවක් පේනවා. එයා දන්නවා මම මේ මොකද්ද කරන්නේ කියලා. ඉතින් කෙසේ වෙතත් අපිට ඉස්කෝලේ තිබුණේ, ඒ කියන්නේ ඉස්කෝලේ තිබිච්ච පහසුකම් යටතේ ඉස්කෝලේ වරු දෙකකට පැවැත්තුනේ. දැන් මම මේ ඇත්තටම මම අභිරුචියෙන් කියනවා නෙවෙයි, කොච්චර ඛේදවාචකයක්ද කියලාත් මම මේ කල්පනා කරනවා. ඉස්කෝල එක ළමයින්ට දෙපාරක් එන්න සිද්ධ වෙයි. අපි තාමත් පම්පූරි ගහනවානේ. අපේ ළමා කාලේ තමයි හොඳම කාලේ කියලා එහෙම නැහැ. අනිත් පැත්තෙන් බැලුවොත් මේව මහා මහා අනිත් පැත්තෙන් බැලුවොත් ඉතාම අවම වරප්‍රසාදයන් යටතේ හැදුණු වැඩුණු කාල. ඒ කියන්නේ මං කියන්නේ අපි දෙමව්පියන්ට යම් හේකින් හැකියාවක් තිබුණාට අපිව නඩත්තු කරන්න ඊට වඩා හොඳට කරන්න තිබුණා. ඊට වඩා හොඳ සමාජ පරිසරයක් දුන්න නිසා ගොඩාක් වෙලාවට අභිරුචියෙන් ඒ කාලේ තමයි කාලේ කියලා කියන එකට මම කැමති මේ වෙලාවේ නැවතීමක් තියලා කියන්නේ. ඒ වගේ ඉස්කෝලවල අවම පහසුකම් තියෙන්නේ කොහොමද තාමත් එහෙම තියෙනවද? දැන් ඉස්කෝල වැහිමින් යනවා. ඉතින් කෙසේවත් මා නැවත කතාවට එන්න ඒ ගැන වෙනම දවසක් කතා කරන්න මේක අස්සේ කතා නෝ. නමුත් මා කියන්නටත් කැමති මේ ළමාවිය කියලා කියන්නේ මහා මේ සුරංගනා ලෝකයක් නෙවෙයි. ඉතාම අසීරුවෙන් ජීවත් වෙච්ච කාලෙකුත් තිබුණා. ඉතින් මම ওই කියන වෙලාවේ ඉස්කෝලේ ඉතින් ඉස්කෝලේට යන්න දින 11ට. උදේ වරුවේ තියෙන්නේ අපිට වඩා වැඩි 4 පන්තියට තමයි ඉස්කෝලේ උදේ වරුවේ තියෙන්නේ. අපිට තියෙන්නේ 11 ඉඳලා 4 වෙනකම්. ඉතින් 11 වෙනකම් මට කරන්න තියෙන්නේ එකක් දුව පැන ඇවිදින එක. අනිත් එක මට මතකයි ඒ දවස්වල අනිත් එක තමයි ඒ දවස්වල මේ එක් කාලේ ජීවත් වෙච්ච උදවිය දන්නවා. බහුතරයක් ජනතාවට ගුවන් විදුලියක්වත් තිබුණේ නැහැ. ඒවත් තිබුණේ යමක් කමක් තියෙන උදවිය. එතකොට ඔබ දන්නවා රූපවාහිනිය එන කාලෙත් රූපවාහිනිය තිබුණේ ගමකට එකක්. දැන් උදවිය බොහොම පම්පූරියෙන් කියන ඒ කාලේ අපි ඒවත් දුක්ඛදායක කතා. ඒ කොහොමද මේ විෂම ලෙස මේ බෙදී යන්නේ මේ? ඒ කාලේ තමයි තේරුණා මේකේ මොකක් ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට එක රේඩියෝ එකයි ගමනටම. ඒ කාලේ තමයි ඔය යුනික්
කුඩා ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකක්. ඒ කාලේ සාමාන්‍යයෙන් හැම ගෙදරකම වගේ මේක තියෙන පටන් ගත්ත උපාලි ජීවර්ධන උන්නහගේ යුනික් රේඩියෝ. ඒක තමයි පළවෙනි වතාවට සාමාන්‍යයෙන් රටේ හුදී ජනයාට මේ ජනමාධ්‍යයට සම්බන්ධ වෙන්න නැත්තම් මියුසික් අහන්න සංගීතය අහන්න නිල වශයෙන් හැකියාව ලැබිච්ච මොහොත 1980 වෙනවා. එතකන් ඒගොල්ලන්ට අහන්න මියුසික් එකක්වත් තිබ්බේ නැහැ. ඉතින් කොහොම හරි මං කරන්නේ උදේ ඉඳලා රේඩියෝ එක අහන එක. මොකද වෙන කරන්නේ දැන් නැහැ. ඉතින් මට මතකයි උදේට අපි පටන් ගන්න උදාගී කියලා එකක් තියෙනවා. එතනදී අයිවෝ ඩෙනිසුන් ඔහු පසු කාලෙක උදේ මගේ ජනකවි ගුරුතුමා බවට පත් වෙනවා. මේක අනිත් පැත්ත ඇත්තනම ඔහුගේ ගෝලෙක් බවට මම පත් වෙනවා. ඔහුගේ ගීතයක් කීපයක් යන මට මතකයි. එතකොට සීටි ප්‍රනාන්දු මහත්මගේ ගීත කිහිපයක් යන උදෑසන අවදිවන්න දීප්තිමත් දිනක උදා වෙලා තිනවනේ ගීතයක්. ඊට පස්සේ මොහිදින් බෙග් මහත්මගේ ගීතයක් යනවා මට මතකයි. රත්තරන් දුවේ මගේ රත්තරන් පුතේ අවදිවන්න අන්නහසේ හිරු නැගෙනවා. එයා අයිවෝසගේ ගීතයක් මට මතකයි. අභිමානනීය වූ නවෝදේ හිරු හෙට උදේ පායන. ඉතින් මේ වගේ ගීත මම හිතනවා ඒ කාලේ ඔය ඒකෙන් තමයි ගීත පටන් ගන්න. ඊට පස්සේ මට මතකයි නවයටද කොහෙද තියෙනවා ශාස්ත්‍රීය අතිරේකය කියලා ශාස්ත්‍රීය ගී කියලා හින්දුස්ථානි සංගීතයට අදාළව. උදැසන 10යි ගානකට තියෙනවා කණ්ඩායම් ගී කියලා. මොකක් නමුත් එකක් ඒකේ තියෙන ඔය කණ්ඩායම් සංගීත ඒවා. උදේ 11ට පටන් ගන්නවා මధుරසාංග. මේක නිකන් මට මතකයි මේකේ ඒ ඉදිරිපත් කරන විලාසය පවා ටිකක් වෙනස්. ඒ ගීත මට මතකයි ඔය නානාවිධ වර්ගවල ගීත යන්න පුරුදු වෙලා හිටියා. ඒ කාලේ තමයි කුරුමිට්ටෝ ගීතය ජිප්සිස් කණ්ඩායමේ මට ඉස්සෙල්ලාම ඇහෙන්නේ. ඉතින් මේ වගේ මේ මధుර සංගීතයක ඇතුලේ නානාවිධ අලුත් අලුත් දේවල් දුරදී ඔයා ඕක අහමින් තමයි ඉස්කෝලේ යන ලැස්ති වෙන්නේ. මට මතකයි ඉස්කෝලේ යනකොට මට විතරයි සපත්තු කූට්ටමක් තිබුණේ. අනිත් ළමයි සපත්තු දාන්නේ නැහැ. කීප දෙනෙක් ඉන්නේ මට විතරක් නෙවෙයි. අතන පන්තිය මන්ත්‍ර 3 දෙනෙක් වගේ හිටියා. ඉතින් මට මේක හරිය හිතට අමාරුයි. ඉතින් මං සීයලා ගෙදර පහු වෙනකන් සපත්තු දෙක දාගෙන ගිහිල්ලා ඒ ගාලවල බෑග් එකේ දාගෙන තමයි මම ස්කෝල්ට යන්නේ. නිකන් නිරුවත් දෙපාවලේ. ඉතින් මේ මට මතකයි ඒ කාලේ ඉතින් අපිට හිටිය ප්‍රේමාවති කියලා ගුරුතුමියා. ඒ ප්‍රේමාවති ගුරුතුමිය තමයි තුනේ පන්තියේදී අපිට ඉගැන්වුවේ. තමගේ මිත්‍රයෝ ගොඩක් දෙනෙක් හිටියා. තාමත් උන් මගේ මිත්‍රයෝ. අපිට හිටිය සංගීත ගුරුතුමෙක් එතුමගේ නම මට මතක නැහැ. ඉතින් එතුමා එනකොට ඈතින් වයලීනියත් උස්සගෙන එතුමා අහනවා ප්‍රේමාවති මැඩම් මට ළමයි ටික දෙනවයි ආවන්න හොය ගන්නෝ කියලා. ඉතින් ප්‍රේමවති මිස් දෙනවා. මට මතකයි එතුමා වයලීනියත් වාදනය කර කර ඔහු ගායනා කළා ගීතය ගීත කීපයක්. මට මතකයි අර මද්දුම බණ්ඩාරගේ ගීතය ඔහුගේ ගීත කීපයක් ඔහු ගායනා කළා කුඩා කාලේ මට මතකයි. ඉතින් හැන්දෑවේ ස්කූල ඇරලා ගෙදර යනකොට තිබිච්ච ප්‍රතිවිච්ච එක තමයි මාරෑට එකතු කිරීම. ඒ කාලේ වුණ මාරෑට වලින් කරන ක්‍රීඩාවක්. මාරායට එකතු කරලා අපි මාරායට මෙහෙම මේසේ මත දාලා ඒවා එකිනෙක ගැටනවා අර කැරම් ගහනවා වගේ. ඉතින් ඒ වැඩිපුරම ප්‍රමාණයක් අනිත් ඒවා වල වදින්නේ නැතුව අනිත් මාරායට වල වදින්නේ නැතුව නිශ්චිත ඇට පමණක් අපි ඒවා එකතු කරගෙන සාක්කුවල පුරවාගෙන යමු තමයි අපේ. ඉතින් වැඩිම මාරායට ප්‍රමාණයක් තිබුච්ච කෙනා තමයි ජයග්‍රහකයා. ඉතින් අනාතුරතුර මට මතකයි අපි මාළු අල්ලන ඔය වෙලට බැහැලා කොරලි සහ හුංගෝ මට මතකයි ගාලේ අපි අල්ලන හුංගේ කල්ල ගත්තාම පරිස්සමෙන් අල්ලන්න ඕන. ඉතින් ඔය වගේ තමයි අපේ හැන්දෑවගේ වෙන්නේ. ඉතින් හැන්දෑවට ගියාම හඳ මාමා රේඩියෝ එකේ යනවා. ඉතින් ඒක අහනවා. මට මතකයි ආච්චි අම්මගේ කෑම එකක් තිබුණා ඈ ජාඩි උයනවා. ඉතින් මේ ජාඩි වල තියෙනවා මේ ලුනිජ්ජ කියලා ජාඩි යුෂය. ඉතින් මට මතකයි ඒකත් එක්ක උනත් බත් කන්න පුළුවන් කියලා හැන්දෑවට කියලා බත් කාලා ඊට පස්සේ ඇවිදලා කොමාරි 6:30 වෙනකොට නිදා ගන්නට. ඒ කාලේ ඔහොම තමයි ගත අවුරුද්ද කාලේ මට මතකයි ආච්චි අම්මා ඒගොල්ලන්ගෙම තෙල් හින්දනේවා කිරි මිදවීම ආදිය. මට මතකයි 100 උදේම නැගිටලා කිරි දෝනෝ. ඒ කිරි සුවඳ සහ හරකාගේ ගොම සුවඳයි හරකාගේ දාඩිය සුවඳ ආදී මිශ්‍ර වෙච්ච සුවඳක් තියෙනවා යාවට. ඉතින් සීආර කලයකට අරන් ගිහින් ඉස්සෙල්ලාම ඌගේ අද්දක හොද ගන්නවා. මට මතකයි හොර තිබුණා ඊටාම පිරිසිදු නමුත් ඊටා ප්ලාස්ටික් වැනි වතුර උරා නොගන්න જાති අද්දකක් මට මතකයි. ඉතින් ඌ ඒ අද්දක හොදගෙන ඌගේ බංකුව හරකා ළඟ තියලා
හරක කිරිබුරුලත් ඉතා හොඳින් හොදල ඔහු කිරි දෝන ඉතින් පෙන දමමින් ඒ හට්ටියට කිරි එකතු වෙනවා මට මතකයි මම බලාගෙන ඉන්නවා ඉතින් පුංචි නදුක නේද මට මතකයි එක වතාවක් මම මෙහෙම කිව්වයි කියලා අපේ අම්මලා කී කී හිනා වෙනෝ ඒ කාලේ මං කුඩා කාලේ ඒ කියන්නේ ওই කාලේ නෙවෙයි මං ඉතන අවුරුදු 5 වගේ 4 වගේ මං එහෙ ඉන්නකොට මං කියලා තියනවලු මේ හොඳ වෙලාවට මේ තාත්තව අපිට හම්බුනේ ඒක නිසා අපිට මෙහෙම මේ මෙහෙම මෙහෙම කිරි බොන්න පුළුවන් කියලා. එන තාත්ත කෙනෙක් හම්බුනා නම් මේක වෙන්නේ නැති වෙයි කියලා ඒක. මට මතක අපේ අම්මා එහෙම ඔක කී කී හිනා වෙනවා. ඉතින් කොහොම හරි මේ වගේ ගැමි ජීවිතයක් අවුරුද්දක් තිස්සේ ගත කළා. ඉතින් අච්චි 100ක්. අච්චි අම්මයි 100ක්. මට මතකයි සමහර වෙලාවට ඔය කුඹුරු කොටන්න පවා මා යනවා. එතකොට කොළ මඩින වෙලාවට මා ඉඳලා තියෙනවා. ඒවත් ඉතින් හරි සුන්දර දේවල්. ඒ මේ පිදුරු සුවඳ ආදිය විශේෂයෙන්ම දවසක් දෙකක් පැරණි වූ පිදුරු ඇතුලේ තියෙන උෂ්ණය. ඉතින් හරි ලස්සන මතකයන් පිදුරු ගොඩවල් මත දඟලනවා. එතකොට පිදුරු වලට කැපෙනවා. ඊට පස්සේ නානකොට මේව දැවිල් අල්ලනවා. ඉතින් මම හිතනවා වැනි කාලයක් හික්කඩුවේ ගත කළා. ඉතින් ආච්චි අම්මයි සීයයි එක්ක ගත කළ කාලේ විතරක් නෙවෙයි මගේ නැන්දනියන් බොහොමයක් හිටියේ යවට. මගේ පියා තමයි වැඩිම ළයි ගෙදර. ඉතින් සහ බාප්පා හිටියා. බාප්පා ඔහු සංචාරක ක්ෂේත්‍රයේ වැඩ කළේ. ඉතින් ඔහු මට මතකයි එක විඩක් තාත්තා මාව මුහුද එක් කරගෙන යනවා. මුහුදු ගමනක ගිහිල්ලා ඔය හික්කඩුවේ යම් මුහුදේ මැද තියෙන යම් දූපතක් ඒ දූපතට මාව එක්කන් ගියා මට මතකයි. ඉතින් මේ වගේ මා හිතනවා බොහොම රසවත් අත්දැකීම් ගොඩක් මට ලැබුණ මේ හික්කඩුවේ ඉන්න කාලේ. කාලේ නුවරඑළිය හික්කඩුව මේ හිටපු හැම තැනකදීම නදීකයේ බොහෝ අත්දැකීම් සුන්දර මතකයන් එකතු කරගෙන තියෙනවා ජීවිතේට. දැන් අපි පාසලේනේ හිටි. පාසලේ දැන් වැඩිම කාලයක් ගත කරේ නුවරඑළිය ගාමිණී මධ්‍යම මහාවිද්‍යාලයේ තමයි වැඩි කාලයක් ගත කරේ. අපි මේ මතකයන් එක සුට්ටක් කතා කරමු. පාසලේ සංගීත වැඩ කටයුතු වලට කොහමද ඔබ කැපි පෙනෙන චරිතයක් වුණාද පාසලේ? නැහැ. ඔබ ඇත්තටම මට මතකයි සංගීතය සම්බන්ධව මම සංගීතය සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. හැබැයි ඇත්තටම මට මෙලෝඩියක් තේරුන්නේ නැහැ. මම දැන් දන්නවා සංගීතය කියන්නේ කතරම් ලස්සන විෂයක්ද ඉගෙනීමට සහ ඉගෙන ගැනීමට කියන දෙකටම. ඒ දෙකටම ඉතාම රසවත් විෂයක්. නමුත් 9 වසර ඉඳලා මම සංගීතය ඉගෙන ගත්තා. නමුත් අට ඒක යාදුන්නේ නැහැ. ඒක මම දන්නේ නැහැ මොකද හේතුව කියලා. කිසිම දෙයක් මට තේරුන්නේ නැහැ. පාසලේදී. ඔව් හැබැයි මම වෙනම මම গিitarුවත් එක්ක සංගීතය සොයන් වෙගෙන යනකොට කියන්නේ මට සංගීතය තේරෙනවා. හැබැයි ඒකයි මේකයි මට දෙකක්. ඉතින් සංගීතයත් එක්ක විශාල සම්බන්ධයක් තිබෙනවා. හැබැයි මාව තෝරගත්ත මට මතකයි ඔය තරඟ වලට ආදී කවි ගායන අත්තකුරු තරඟ ඔවට ආදී මාව තෝරගත්ත ඉතින් මම ජයග්‍රහණය කරලා තියෙනවා. හැබැයි ඉතින් ඔය විශාල අපේ යුගයේදී විශාල සංගීත සංස්කෘතියක් තිබුණේ නැහැ. ඒ කියන්නේ සංගීත කණ්ඩායම් දාගෙන විවිධ ප්‍රසංග කරන එහෙම තිබ්බේ නැහැ. එහෙමයක් තිබුණේ නැහැ. නමුත් ඉතින් ඉඳහිට දැන් ඔය උසස් පෙළ පන්තියේ වෙනකොට මම 10 වසර වෙනකොට 11 වසර වෙනකොට গিitarුව වාදනය කරන්න පටන් අරන් গিitarුවක් නිතරම පන්තිය නම් තිබුණා. ඉතින් කවුරු හරි ගුරුවරයෙක් ඉන්නේ නැති වෙලාවක අපි කරන්නේ ඔක වාදනය කරන. ඉතින් උසස් පෙළ වෙලාවෙදිත් මම බොහෝ විට গিitarුවත් අරගෙනමයි ඉස්කෝලේ යන්නේ. ඉතින් මට මතකයි අපේ සත්ව විද්‍යා ගුරුතුමියක් හිටියා වජිරමාර්සිංහ මැතිණිය. ඈ මට කියනවා පුතා ගුරුගේ ඇයි ඔය සංගීතය කරන්නට ආවේ? ඔබ කරන්න තිබුණේ කලා විෂයන් නොවේ සංගීතය කියලා. ඔබ ඇයි මේ විද්‍යා විෂයන් කළේ කියලා කරන්න කියලා. ඉතින් ඇත්තටම මම සතුටු වෙනවා මම උසස් පෙළට සංගීතය නොකිරීම ගැන. ඉතින් මම විද්‍යා විෂයන් කිරීම ගැන මා සතුටු වෙනවා. ඉතින් කෙසේවත් සංගීතය සම්බන්ධව විශාල මැදිහත්වීමක් ඉස්කෝලේදී තිබුණා නැහැ. එහෙම සංගීත සංස්කෘතියක් තිබුණෙත් නැහැ අපේ රටේ. විවිධ ප්‍රසංග සංස්කෘතියක් අරගෙන එහෙම එකක් නැහැ. ඒ වගේ මේ සංගීත රෙන්න ඕනේ කියලා මනදිකයේ දැන් දැනුනේ ගෙදර එහෙම වටපිටාවක් තිබ්බ නිසාද? කනගම් ප්‍රශ්නකාරී. ඒ කියන්නේ සංගීතය මගේ ජීවිතේ කොටසක් වෙලා තිබුණා තමයි. හැබැයි මේක මගේ ජීවිතේ ප්‍රධානතම කලාපේ බවට පත් වෙන්න ඕන වෙයි වෙයිද කියලාවත් අදහසක් තිබුණ නැහැ. ඔය අතරතුර තමයි උසස් පෙළ අවසන් වෙලා ඒ වෙනකොටත් මම ඇත්තටම මගේ ගීත ලියාගෙන නිර්මාණය කරනවා. මට ඒ කාලේ තිබුණ ඔය වික්ටර් හාරා
නැත්තම් කැට් ස්ටීවන්ස් එහෙම නැත්තම් අපි ගත්තු තින් එහෙම බොබ් ඩිලන් මේගොල්ලන්ගේ වගේ සංගීතයක් හදන්න ඕන කියන අදහස. ඒ කියන්නේ මේ ජනතාව ගැන කතා කරන ජනතාව ගැන ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡාවට ගන්න සංගීතයක් හදන්න ඕන කියන එක තමයි තිබුණේ. ඉතින් මම ඉස්කෝලේ යන කාලේත් වීදි දරුවෝ ගැන එතකොට වැඩ කරන ජනතාව ගැන ආදී ගීත අරෙමේ ලියලිය ඔවට ඉතින් මිත්‍රවරු කීප දෙනෙකුට හිටියව අහන්න. ඉතින් පස්සේ උසස් පෙළ ඉවරුණාට පස්සේ මේ මට අවස්ථාව හම්බෙනවා කේමදාසයන්ගේ පිරිනොන් මංගල්‍ය වැඩසටහනට ඒ පුහුණු වීම වලට අවුරුද්දක් සම්බන්ධ වෙන්න. ඉතින් මගේ අක්කා එයා මම දානවා වගේ ඉල්ලුම් පත්‍රයක් දානවා මම මං වගේ මේ මේ වැඩසටහන සම්බන්ධයෙන්. ඉතින් මට ඒකට සම්මුඛ සාකච්ඡාවට ආරාධනා ලැබෙනවා එන්න කියලා. ආරාධනා නෙවෙයි එන්න කියලා මට ලිපියක් කරනවා. ඉතින් මම පිදුරුතලාගල ඉඳලා මට මතක මගේ තාත්තා උදෑසන මාව ගෙනල්ලා නුවරඑළියට දාලා මම ආවා. ඊට පස්සේ ඔය මේ සම්මුඛ සාකච්ඡා නේද, සම්මුඛ සාකච්ඡා ඉවර. ඇත්තට මට එන්න උවමනාවක් තිබුණ නැහැ. ඒකත් දිග කතාවක්. ඉතින් මං හිතුවා දැන් මම මේක යන්නේ නැහැ, මට මේ එන්න උවමනාවක්. මොකද මම ඒ වෙනකොට කුඩා රොක් සංගීත කණ්ඩායමක් දාගෙන මගේ පන්ති යාළුවෝ දෙන්නෙක් එක්ක වෙන වැඩක් කරනවා. දැන් යන්න පටන් අරගෙන දැන් අපි එදා හැන්දෑවේ කලින් දවසේ හැන්දෑවේ අපි පුහුණු වීමක් පවා කළා. ඉතින් කණ්ඩායමේ හිටියේ ඩ්‍රම්ස් එතකොට බේස් ගිටාරුව සහ ගිටාර් එක. ඔය තුන තමයි අපේ බෑන්ඩ් එකේ තිබුණේ. ඒ කාලේ එහෙම රොක් සංගීතයක් ගැන අදහසක් තිබුණේ නැහැ. ඒ කාලේ 90 දශකයේ මැද අග කියලා කියන්නේ ලංකාවේ ජනප්‍රිය සංගීතය ඇතුළේ වෙන කාලයක්. ඉතින් මට හරි තිබිච්ච අර පොලිටිකල් ෆෝක් පොලිටිකල් රොක් පිස්සුවත් එක්ක තමයි ඒක හදාගත්තේ. ඉතින් අපිට වුණේ ඒක කරගෙන යන්න. නමුත් නිකන් අර හම්බකින් වගේ මට මේ කේමදාස මාස්ටර්ගේ ඔය වැඩසටහනටත් ඔහුගේ කේමදාස පදනමටත් තෝරා ගන්න ලැබුවා. ඉතින් එතනදී මම අවුරුද්දක් ඒ පුහුණු වීම වල හිටියා. ඊට පස්සේ මම කොළඹ ගායන කණ්ඩායම් ගායක කණ්ඩායම් ක්වයර් කීපයක ගායනා කරන්නත් පටන් ගත්තා. කේමදාසයන්ගේ මේ මේ ගායන බෘන්දෙත් මා බේස් ගායකෙක්ව හිටියා. ඉතින් ওই විදිහට තමයි ඇත්තටම සංගීත හරියටම කරන්න ඕන කියලා ඉස්කෝලෙන් පස්සේ තමයි ඇත්තටම සංගීත පැත්තට නේනකොට මම කෘෂි විද්‍යාලයට තේරිලා හිටියා. මාත් ඇත්තටම කෘෂි විද්‍යාව පැත්තෙන් ඉගෙන ගන්න තමයි මටත් කල්පනාව තිබුණේ. මොකද නුවරඑළියේ අපිට තිබුණ ඒ කාලේ ඒ ලෙවල් කරත් තිබුණ දේ තමයි වතු අධිකාරීවරයෙක් වෙලා තමන්ගේම බංගලාවක ප්‍රීතියෙන් ජීවත් වෙන. ඉතින් අතර මගේ මිත්‍රයෝ දෙන්නෙක් ඒක කළා. මගේ පන්තියෙම හිටපු තවත් දෙන්නෙක් ඒක කළා. නමුත් මම ඒ පැත්තෙන් සංගීතය පැත්තට ආවා. ඉතින් ඒ සංගීතය මේ කියන්නේ බරපතල ලෙස කරන්න සිද්ධ වුණේ නැත්තම් කරන්න පුළුවන් බව තේරුණේ අතර මේ කොළඹට ඇවිල්ලා කේමදාසයන්ගේ වැඩසටහන තුල අවුරුද්දක් ඉන්න කාලේ තමයි. මොකද ඒ වෙනකොට මගේ කියන්නේ මම මගේ යෝන් වී ඉවර කරලා මම නිකන් තරුණෙක් බවට රූපාන්තරණය වෙමින් ඉන්න කාලේ එතකොට දේවල් ඉතින් විශේෂයෙන්ම දේශපාලනික අදහස් තිබුණා ඒ කාලේ. අපි ගොඩක් කියවුවා ඉස්කෝලේ යන කාලේ ඉඳලාම. අපිට තිබුණා ඒ කාලේ ගෙදරම තිබුණා විශාල පොත් එකතුවක් මේ දේශපාලන විද්‍යා මූලධර්ම. එතකොට මෙවැනි බොහෝ දේවල් ඉතින් අපිට දවස්වල සෝභාදාමේ දායලික්ති කියවුවා තමයි අපිට තිබුණ දේවල්. ඉතින් ඒත් එක්ක අපි මේවා ගලපන්න උත්සාහ කළා ලංකාවේ සමාජයට, ලංකාවේ ආර්ථිකයට. ඉතින් ඒ විදිහට තමයි පස්සේ අවුරුදු 21 22 වගේ වෙනකොට තමයි මට තේරුනේ සංගීතය තමයි මගේ විෂය කියන එක. ඉතින් ඉස්කෝලේදී හැම සංගීතය ගැන විශාල බරපතලක් තිබුණේ. හරි, ඔහොම තමයි ඉතින් ගමන සිද්ධ වුණේ නදී කයියගේ පුංචි කාලේ. සංගීතයට ආවෙත් ඔහොමයි. පුංචි කාලේ අදහසක් තිබුණේ නැහැ සංගීත පැත්තට එන්න. අර වතු අධිකාරීවරයෙක් වෙලානේ. ඔව්, ඒකත් නිකන් තිබුණේ. ඔව්, එහෙම වුණොත් හොඳයි වගේ. එහෙම නැතුව ඒකත් විශාල බලාපොරොත්තුවකුත් නෙවෙයි. තිබ්බේ නැහැ. එහෙම විශේෂ බලාපොරොත්තුවක් තිබ්බද ලොකු වෙලා මේව වෙන්න ඕනේ කියලා? අතන තාමත් නැහැ. හරි. ඒ ලොකු නාම මේකයි ඉන්න කියලා තාම අදහසක් නැහැ. තාම නැහැ. තාම පොඩි. හරි, අපි පුංචි කාලේ බොහෝ දවස් ගැන අපි කතා බහ කළා. ඉතින් ඒ මතකයන් වලට ගිහින් ආවා මේ පුංචි කාලය ඇතුළත. ඉතින් අධිකයි බොහොම ස්තුතියි අපිත් එක්ක මේ ආගේ සොඳුරු මතකයන් බෙදා හදා ගන්න, ආගේ වටිනා කාලය කැප කළාට. අලුත් වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අලුත් සින්දු අපිට දෙන්න, අපි අහන්න බලාපොරොත්තු වෙන අපි වගේ අපේ ශ්‍රාවකයෝ අසන්න. ඉතින් බොහොම ස්තුතියි. ඔබටත් බොහොම ස්තුතියි. අත්‍තර මේ මේ ළමාවිය ගැන කතා කරනකොට ඇත්තට මේ කුඩා කාලයකින් බෑ. දැන් හැම අවුරුද්දක්ම වගේ මට මතකයි මේ මගේ ජීවිතේ කුඩා කාලේ.
ඉතින් ඒක අවුරුද්දකට කතන්දර දුසිමක් දෙකක් විතර තියෙනවා. ඒ නිසා අද නිකන් අපි සංක්ෂිප්ත වැඩසටහනක් සාරාංශයක් වගේ තමයි අද මේ කතා කරලේ පොඩි කාලෙකට. අපි තව දවසක වෙන දවසක මගේ කොන්සර්ට් එකකදී සමහර විට මේ ගැන මම කතා කීපයක් අහන්න ඔබට ලැබෙවි. ඉතින් මම ආරාධනා කරනවා ඔබට මගේ ඉදිරි සංගීත වැඩසටහන් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඔබට ස්තුතියි මහේෂි ඔබේ මේ මේ මට ආරාධනා කළාට. ඔබට සහ මගේ මිත්‍ර නුවන් මගේ පැරණි මිත්‍රයා ඔහුටත් ස්තුතිවන්ත වෙනවා. මේ ළමාවිය ගැන කතා කිරීමම යම් ආකාරයකට සතුට දනවන දෙයක්. ඒ වගේමයි ඒ කාලෙත් මේ රට මේ වගේම හරිම අවවර ප්‍රසාදිතයන් විශාල ප්‍රමාණයක් හිටපු තැනක්. ඉතින් ඒ මතකෙනුත් ඔය සුන්දර මතකයන් එක්ක අපිට තියෙනවා. ඒ නිසා ඒ ගැනත් අපි හිතමු. අඩු ගානේ දැන් ඉන්න ළමයින්ටවත් යහපත් ළමා කාලයක්, ඊට පස්සේ ඉන්න ළමයින්ටවත් යහපත් ළමා කාලයක්. ඒ ළමයි ඉතින් තමන්ගේ දෙමව්පියොත් එක්ක මිත්‍රයොත් එක්ක හොඳ කාලයක් ගත කරාවි. නමුත් ඔවුන් ජීවත් වෙන පරිසරය, ඔවුන් ජීවත් වෙන සමාජ දේශපාලනික ආර්ථික පරිසරය කවර ආකාර විය යුතුද කියන එකත් මා හිතනවා දැන් අපි ලොකු මහත් වෙච්ච ආදිය හැටියට තීන්දුව කරන්න ඕන අපි ළඟ ළමා කාලයන් වෙනුවෙන්.